අයිබබන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. තමා අත්තරංගුවට නොගන්නේ රවි කරුණානායකගෙන් අභියාචන අධිකරණයට රීට් පැත්සමක්. කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරයි. ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලින් 181 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත. ජයග්‍රහණයකට මුල පුරන්න අවුරුදු 26ක් බලා සිටියා සුජීව සේනසිංහ කියයි. ගැටලු සහිත පක්ෂ 6කට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්. දැන් දේශීය පුවත්. තමත්ම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරින්ද බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අභ්‍යාචන අධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 2016 වසරේ මාර්තු මාස පැවති බඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුම්පලි සේන සහ එහි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත්තා කොළඹ කොටුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා. රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරින්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි. එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලිසිය විසින් ගොනු කර තිබෙන බීවාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරින්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපතිස්ථ බල රහිත කරන ලෙසයි ඔහු අභ්‍යාචන අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. ඊට අමතරව මෙම නඩුව කොළඹකොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ නීතිපතිවරයා, රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයා, වැඩපළන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්. අර්බුද පවතින දේශපාලන පක්ෂ 6ක සභාපතිවරුන්ට අද දින මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිසම අදාළ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා. දේශපාලන පක්ෂවලට සිය ලකුණ වෙනස් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ දිනෙන් අවසන් වුණා. මහමැතිවරණ පනතට අනුව දේශපාලන පක්ෂයක ලකුණ වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් දින 7ක් ඇතුළත පමණයි. පසුගිය දෙවනදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළ අතර ඒ අනුව දේශපාලන පක්ෂවල ලකුණ වෙනස් කිරීමට තිබූ කාලය ඊයේ දිනෙන් අවසන් වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් අවසන්ධානයක් පිහිටුවා ඉදිරියේ මහමැතිවරණයේ තරඟ කිරීමට සූදානම් වූ අතර පත්වන සඳහනේ නව සහ ලකුණ පිළිබඳව ඇතැන් පාර්ශ්වයන් පසුගිය දින කිහිපය පුරාවට විවිධ අදහස් පළ කළා. කෙසේ වෙතත් ඊයේ දිනේදීත් ලකුණු වෙනස් කිරීමේ කාලය අවසන් වීමත් සමග සමගි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරිපත් විය යුතු ලකුණ බවට පත්වන්නේ දුරකථනීය ලකුණයි. ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දුන්නේ අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින බවයි. මේ අතර අර්බුදයේ පවතින දේශපාලන පක්ෂ 6ක සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට අද දින මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා. අතර එළඹෙන අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී ඡන්ද අවභාවිතය වැළැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මියගිය හා විදේශගත ඡන්දදායකින්ගේ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව දන්වමින් මාතෙට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ අදාළ ගෘහයන්වල නම් ඇතුළත් ඡන්දදායකින් අතරින් අද දිනය වන විට මියගිය හෝ විදේශගත ඡන්දදායකින්ගේ තොරතුරු එළඹෙන 14 දිනට පෙර පදිංචි ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජයග්‍රහණය සඳහා මුලපිරීමට අවුරුදු 26ක් බලා සිටි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. විශේෂ අවස්ථාවක් අපිට එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් සිටිය. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සුවර්ණම යුගයක් බිහිකරන හේතු වුණු තීන්දුව කීපයක්ම ගන්න ලැබීම සම්බන්ධයෙන් මම මේ පක්ෂයේ සමාජිකයෙක් වශයෙන් ඒ වගේම අපේ නීතිඥවරු හැමදාම අපිත් එක්ක ඉන්න සතුටටපත් වෙනවා. ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන අවුරුදු 26ක් අවුරුදු 5ක් නෙමෙයි 10ක් නෙමෙයි 15ක් නෙමෙයි 20ක් නෙමෙයි 26ක් මේ පක්ෂයේ විශේෂයෙන්ම නායකත්වය සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නය නිසා අපිට ජයග්‍රහණය කිරීම අපිට අවස්ථාව අහිමි වුණා. ඉතින්
මේකේ අපේ ඉතාම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් වටිනා ඉතිහාසයක් තියෙන එක්සත් ජාතික පක්ෂ අපේ නායකයෝ ගත්තාම DS ඩැඩ්ලි ජෝන් JR ප්‍රේමදාස ගාමිණී ලලිත් ඒ වගේම රංජන් ඔසි ප්‍රේමචන්ද්‍ර මේ වගේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් රට ශක්තිමත් කරමින් ගොවි ජනපද මහවැලිය ගම්මුදාව ඇඟලුම් කර්මාන්තය ජනසවිය මහපොළ යවුන් ගම්මාන මේ ආදි වශයෙන් විශාල පෙරළියක් මේ රටේ ඉතා කෙටි කාලයක් අවුරුදු 25ක් වගේ කාලයක් තුල ආණ්ඩු කරමින් මේ නායකයෝ මේ රටට විශාල ශක්තියක් ලබලා දුන්නා. හැබැයි අපිට අන්තිම අවුරුදු 26 ජනාධිපතිවරයෙක් පත් කරගන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය එතුමා බාරගත්තට පස්සේ අපිට එදා සිට අද වෙනතෙක් ජනාධිපතිවරයෙක් පත් කරගන්න අවස්ථාව බහිමු. කීටිරාජ් මේ මහලිකම්බරය කියලා තිබ්බා මහැතිවර කොමසාරිස්වරයාට සිරිසේන ජනාධිපතිරයට අත්තු ඉරණම තමයි අකිල විරාජ්ලට අත්තේ. ඒක සහතික කරලා කැට තියලා කියන තමුන්නාසලා ලියලා තියාගන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණ ඇත්තේ රටේ ගැටලුවලට විසඳුම් ලබා දීමට සහ රටේ අපරාධ වංචා සිදුකරන පුද්ගලීන්ට දඬුවම් ලබා දීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හංගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයිනේ මේ බැඳුම් කර හොරුන් අල්ලන්නේ. ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණ නම් ඇත්තම මේ බැඳුම් කර හොරුන් අල්ලන්න යන්නේ. ඒගොල්ලෝගේ ආණ්ඩුවක් නම් ඒ සහ මුලින්ම ඇත්තේ කියන කතාව. මොකද ඒ වගේ හොරු අර වගේ හොරුන් අල්ලන්නේ නැහැ. එකට හිටපු හොරු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ නායකත්වයට ආවේ හොරු අල්ලන එකත් කරන්න, ඒ වගේම රටත් හදන්න. හොරු විතරක් අල්ලන්න ඕ කී කී රඟපපා ඉන්න නෙවෙයි. රටේ තිබෙන ගැටලු අභියෝග ජය ගන්න ගමන් මේ රටේ මහා අපරාධ මහා වංචා කරපු සෑම කෙනෙකුටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්නේ හැබැයි දේශපාලන අධිකාරිය බලපෑම් මත නෙවෙයි. ඒක කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීන නිරීක්ෂණ මත. ඒ අනුව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ 100%ට බහැලා ඒක බේරගන්න මොන මොන හරි දොඩවනවා. ජනතා විමුක්ති පෙරමුණට හැදිලා තියෙන අසනීපේ කොරෝනා නෙවෙයි දොඩවනවා. ඒගොල්ලෝ කරන්නේ දොඩවන එක එච්චරයි. දැන් ওই දොඩවන අයගේ එක mantri කෙනෙක්ව මම 105ක පුටුවක් අරන් කියලා අමාත්‍යංශයට. 105ක තියා 75ක පුටුවක්වත් අරන්නේ නැහැ. තිබ්බ පුටුවම තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ දොඩවන කට් ඒ වෛරසය හරි බහනකයි. ওই දොඩවන වෛරසය නිසා තමයි 100%ට වැටුනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටු කිරීමට සමත් වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. වෙනම ලාංඡන පස්සේ ගුවන් නාපීට දැන් අවශ්‍යතාවයක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒකන්ද දුරකටදී යන්න ලෑස්ති ඔක්කොම. ප්‍රධාන වශයෙන් බෙදීමක් තියෙනවද දැන් පළිය කට්ටියක් ඉන්නවා. බෙදීම කියන්නේ 95% සමගි ජන බලවේගය ඉන්නවා. 5% විතර ඉන්නවා. තාමත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉතුරු වෙලා. ජනාධිපතිතුමා බලාපොරොත්තු ඉටු කරලා නැද්ද ජනතාවට පොරොන්දු වුණා? මොනවත් නැහනේ. එයා ඉතින් අර වටේ යනවා. ඒ කියන්නේ මේවා ගැන අධ්‍යයනයක් කරන්න, දර්ශනයක්, දැක්මක් මොන හරි දියුණු කරන්න, ශක්තිමත් කරන්න නැහැ කියන එකනේ ඒකෙන් තේරෙන්නේ. පොලිසියට කියනවා, හමුදාවට කියනවා, එහෙම පුළුවන් ද රටක් ගොඩනගන්න. ජනාධිපතිතුමාම කියලා තියෙනවා දිවිච්ච දින 100 ගණන් තෘප්තිපන් නැහැ කියලා. මේවයි දැන් අර ඒගොල්ලෝ ගේන්න වැඩියෙන්ම සැප වුණා හාමුදුරු නමක් හිටියන්නේ නිරුත් කෙට්ටු ආනන්ද හාමුදුරු අභයාරාමේ. ඒ හාමුදුරුව මම දැක්ක සුවාන දෙහිට ඉස්සලා ටීවී එකේ කියනවා. ගෝඨාභය රාජපක්ෂ හදවතක් හොඳ මිනිහා. ඒ වුණාට වටේ ඉන්නේ කුක්කෝ කියලා. ඒකෝ වටේ කුක්කෝ තියාගෙන ඉන්නා නම් කොහමද රට වැඩ කරන්නේ? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ උපාධිධාරීන්ට රැකියා දීම පුහුණු අත්තිටුවලා තියෙනවා. නමුත් කියනවා මාර්තු මාසෙ ඉඳන් වැටුප් ගෙවනවා කියලා. මොකද ඒක තත්ති? වැටුප් ගෙවීම මහින්ද රාජපක්ෂට හරි මට හරි ඕන විදිහට කරන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. ඒව කරන්න බෑ රටවල් වල. ඕනම ලෝකේ තියෙන ඕනම හොඳ රටක සිංගප්පූරුව ගත්තොත් පොලිස් නිලධාරියෙක් දකින්න නෑ කවදාවත්. ඒ වුණාට ට්වින්ගම් එකක් බිම දැම්මොත් හිරේ දානවා. ඒ වගේ රටවල් ඒවා. දියුණුවනේ ඒකයි. ප්‍රවිතියක් නෑ කියලා. ඉතින් ඒකට අපිද වා කියන්න ඕන. එහෙම එකක් නැත්තම් යා වා කියන්න ඕනේ. මහබැංකු බැනුම් කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දේශපාලන වශයෙන් නොව නීතිමය වශයෙන් දඬුවම් ලබා දිය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හිටපු ඇමතිවරු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ගමන් අතුරුදහන් වෙනවා.
අධිකරණයේ නියෝගයක් එනකොටම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා කොහේ හරි හැංගිලා ඉඳලා කොහේ හරි පුජ්ජලික රෝහලකින් මතු වෙනවා. දැන් සමහරාලාවට රාහිත මහත්තයා එකපාරටම පොළොවෙන් මතු වුණා වගේ රෝහලකින් මතු වුණා. ඉතින් ඒ වගේ අපිට පේනවා රවි කරුණානායක මහත්තයත් හෙට උදේ වගේ වෙනකොට සමහරාලාව රෝහලකින්ම මතු වෙයි. මොකද හේතුව රෝහලකින් මතුනාම ලේසි අසනීප තත්ත්වෙන් හිරේ ඉන්නවා වෙනකොට රෝහලටම වෙලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ දේශපාලන විහිළුව හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අය මහා බැංකු මංකොල්ලේට වග කිය යුතු පුජ්ජලයෝ. ඉතින් මේ අය නිත්‍යානුකූල වශයෙන් දේශපාලන වශයෙන් නෙවෙයි නිත්‍යානුකූලව වරදට දඬුවම ලැබිය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. මම බොහොම පැහැදිලිව කියනවා මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධකමට මහා සංඝරත්නයට අපහාස කරොත් ඒ කිසි කෙනෙකුට හරි ගිහිල්ලා නැහැ. ඉතිහාසයේ රජවරුන්ටත් එහෙම වෙලා තියෙනවා. මේ රටේ 67 නමක් හිරගෙදර දැම්මේ මේ යහපාලන තිබුණු ආණ්ඩුව. අන්නේ පාප කර්මය තමයි මේ අයගේ කරෙන් යන්නේ දැන්. பொது ஜனதாவ கெனசித்தன ஜனநாயக்கா சமக சமகி ஜனபல வேகிய துரகதனைய லகுனின் இதரே மகமதிவரனேட் இதரே பத்வின பவ ஹிட்டப்பு பார்லிமேந்து மந்திரி அஜித் பி பெரேரா மகதா பவசனிபா ஏ ஹோரன பிரதேசேதி மாதவேதாத ஹஸ்தக்குமின் அத அலியமோனே பெரதுனத் கேல கியன்ன யுதுகமுகுத் நே சதாச்சாரேகுத் நே ஏக பிரஜ்ஞா கோச்சரத் நே மகா பொலவே 99.99%க்கு மினிசு இல்லன்னே அபே ஆதாரகாரோ விதரக் நெமே ஜனதாவ இல்லன்னே அலுத் பிலிவலகட்ட என்ன தூஷிதயன் நெதுவே என்ன හොඳ කණ්ඩායමක් වශයෙන් නෙන්න විශ්වාසවන්ත විකල්පයක් අරගෙන එන්න අපි ඔබට ඡන්ද දෙනවා කි. ඒ විකල්පය වෙන්න අපි සූදානම්. සමගි ජන බලවේගය තමයි ඒ විකල්පය. අපේ ආදරණීය නායක, පිරිසුදු නායකයා, පොඩි මිනිහා ගැන, දුප්පතා ගැන, මධ්‍යම පාන්තික ගැන කල්පනා කරන නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් පමණයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. සමගි සන්ධානයේ ලියාපදිංචි ලකුණ දුරකථනය. බොහොම ලස්සන උරුබුහුටි අපි පාසල් පොතේ දැකලා තියෙන බොහොම පැහැදිලිව ඡන්ද පත්‍රිකාවේ අඳුර ගන්න පුළුවන් කාටත් මතක හිටින ඡන්ද සලකුණක්. ජනතා විශ්වාසය පළඳු වූ පිරිස් විසින් යළියම විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට හස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගැටුම්කාරී තත්වයක් නැහැ. හැබැයි මේ රටේ ජනතාවගේ මතය නියෝජනය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ වගේම තමයි ජනතාව අපෙන් විමසන කාරණාව තමයි අපි ආණ්ඩු බලයක් එක්ක පැහැදිලි බහුතරයක් එක්ක රජය පිහිටෙව්වට පස්සේ අපිට 2015 මන්ත්‍රීවරුන් අහිමි වුණා වගේ අහිමිවීමක් සිදු වෙයිද කියලා. ඉතින් ඒ හින්දා ජනතාව කියනවා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන් මන්ත්‍රීවරුන් පත් කළා දෙන්න. එතකොට ඒ සියලු දෙනාම කරයුත්තේ ජනතාවට විශ්වාසයක් ගොඩ නැගීම. මොකද විශ්වාසය පළුදු කරේ අපි නෙවෙයි. විශ්වාසය පළුදු කරපු අය විශ්වාසය ගොඩනගා ගැනීම උන්ගේ වගකීමක් සහ යුතුකමක්. එහෙම නැතුව විශ්වාසය දිනාගත්ත කණ්ඩායමට ඇඟිල්ල දික් කළ හරියන්නේ නැහැ. ඉන්ද වරදක් කරා නම් ජනතාව තුල ඒත්තු ගන්නන්න ඕනි. ඒ වරද උන් නිවැරදි කරගන්නවා කියලා. ඉතින් ජනතාවගේ සැකය දුර වෙන ආකාරයට කට්ටායම කටයුතු කළා නැහැ. ඉතින් එතන ජනතාවගේ තුල සැකයක් තියෙනවා. ඉතින් ඒකට අපිට උත්තරයක් දෙන්න බෑ. ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් 181 දෙනෙකු නිරෝධායනය සඳහා අද පෙරවරුවේ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර ලොව පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙන්නේ. COVID-19 වෛරසය පැතිර ගොස් ඇති ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණෙන මගින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විදේශයන්හි සිට පැමිණි ගුවන් මගින් 181 දෙනෙකු මඩකලපුව හා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර
මාරාන්තික ලෙස ලෝකයේ පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් සඳහන් කළේ මෙය ගෝලීය වසංගතයක් ලෙස නම් කළද එය ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය වනු ඇති බවයි. COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමග වෛරසය ආසාදනය වූ පුද්ගලින් 427 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව වෛරසය ආසාදනය වූ පිරිසට 114,537 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල්කාලීනව වෛරසය දැඩි බලපෑම් චීනයට එල්ල වුද එය මේ වන විට ක්‍රමිකව අවම මට්ටමකට පැමිණ තිබෙන බවයි එරට සෞඛ්‍යංශ අනාවරණය කරන්නේ. චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ අනුව ඉතාලිය පුරා සංචාරක සීමා කිරීම හා ජනතාව ඒකරාශිවීම් ඇතුළු මහජන රැස්වීම් සියල්ල තහනම් කිරීමට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍යවරයා ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙසයි. වෛරස හේතුවෙන් ඉතාලියේ පුද්ගල මරණ 463ක් වාර්තා වී ඇති අතර ඊට ගත වූ පැය 24 තුළ සිදු වූ නව මරණ 97ක් ද ඇතුළත්. එසේම එරටෙහි සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9,172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ කලාප 20 තුළම වෛරසය පැතිර ගොස් ඇති බවට තහවුරු වී ඇති අතර එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ තහවුරු වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව සමස්ත ආසාදිතින්ගෙන් 24%ක් වන බවයි. පවතින තත්ත්වය හමුවේ එරටේ පාපන්දු ක්‍රීඩා ඇතුළු සීලමු ක්‍රීඩා ඉසව් අත්තිරවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර පාසල් හා විශ්වවිද්‍යාල සියල්ල අප්‍රේල් 3 වනදා දක්වා වසා දමා තිබෙනවා. ඉරානයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බසුමිමක් තුළ එරටෙහි පුද්ගල මරණ 237ක් වාර්තා වනවා. ඒ ගත වූ පැය 24 තුළ නව මරණ 43ක් වාර්තා වීමත් සමගයි. එසේම එරටෙහි සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 7,161 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පවතින තත්ත්වය හමුවේ එරටේ සිරකරුවන් 70,000ක් පමණ තාවකාලිකව නිදහස් කිරීමටද එරට බලධාරීන් ඊයේ දින කටයුතු කළා. මේ අතර ඇමරිකාව තුළ පුද්ගල මරණ 26ක් වාර්තා වීමත් සමග වෛරස් ආසාදිතින් 650 ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මීකමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මීකමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකට ඊයේ රාත්‍රියේ කඩාවැදුණු පිරිසක් ඒ හිමිකරු සහකාර්ය මණ්ඩලය සමග ඇති කරගත් ගැටුමකදී ආපන ශාලාවේ සේවකයෙකු මියගොස් තවත් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 9:30ට පමණ 6 දිනකුගෙන් යුත් පිරිසක් මෙලෙස එම ආපන ශාලාවට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී ආපන ශාලා හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමග මෙම ගැටුම හටගෙන තිබෙනවා. එහිදී එම පිරිස ආපන ශාලා හිමිකරුට සහ සේවකයන්ට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක් ආපන ශාලා හිමිකරු ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් සේවකයෙකු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව ගණේවැල් පොළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මීගමුව පොලිසිය සඳහන් කළා. නැවත දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පෑලියගොඩ වත්තල සහ මහරැතුළු ප්‍රදේශ රසකට අද පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව පෑලියගොඩ වත්තල ජයල කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය වත්තල බියගම මහර දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් තේවකාවෙන් 60%ක පමණ ප්‍රමාණයක් මේ වන විට වියලි කොස් තිබෙනවා. ජලපෝෂක ප්‍රදේශවලට සහ රක්ෂිතවලට ගිනි තැබීම, ගස් කැපීම සහ මධ්‍යම කඳුකරයේ සිදුකරන පරිසර විනාශයන් වියලි කාලගුණයට සහ අධික උෂ්ණත්වයට හේතුවන බවයි බලධාරීන් පවසන්නේ. යාල සත්වෝද්‍යාන ප්‍රදේශයට සති කිහිපයකට ඉහතදී වර්ෂා සහිත කාලගුණයක් පැවති බැවින් රක්ෂිතය තුළ සිටි සත්වයින් එලිමහනට පැමිණීම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. දේශීය සහ විදේශීය සංචාරකින්ද සත්වයින් දැකබලා ගැනීම සඳහා පැමිණෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ස
சஞ்சாரக இங்கிலாந்து கண்டாயம் தேரகி தரங்க கிரண ஸ்ரீலங்கா டெஸ்ட் சஞ்சித்திய நம் கருதி பினவா எத்சமகின் அப்பகே மத்தியான பிரோர்த்த விகாஷிய மின் நிமாவட்ட பத்வனவா யலித்தும் மும் சவசாயட் அப்பகே பிரதாமன் பிரோர்த்த விகாஷிய அத்சமகி ஒப்பட்ட சுபதாவசாக දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.